आई गोवानी आलूने अभी अद अनोदाहकिंग अत्त बद्ध करने हटी इकन जानेमु मैं तीयने हुदिंग और देख तो नकम गेडी हेदुनु अनोदाह मेके हेम तन पड़ी माल तीयन अभी पुड़वा मे वगे चूटी चूटी माल तीयन तन की तोर लागन ये अत्त बद्ध करें अभी अद चूटी माल तीन तन की हो ये वगे माल तीरें ना सण अत्त बद कर अभी मे वगे पल्ले हिम्मती अत्ता वेट तोरा गए अब तो पुड़वा मे विधिया पेहदी तेन विधिया मेके वेड़ तीन पोल कड़ला मे अत मेतन तोरा गए तीन अभी मे अत मे विधिगत वाला पेनवा मे अत्ते मे कोल बैठन तैंग अभी कोल बैठे तैंग मे तीन वगे गेट वगे कोल बैठन तैंग वाला मैं हेमदा तीन दिन तीन ये गेट देखा अभी ये वगे तन की मे कैपूम योदेमो मैं मे विधि दिपैते मैं कैपूम योदला අපිට පුළුවන් මේකේ පොත්ත ඉවත් කරගන්න මෙන්න මේ විදිහට බලන්න දැන් මේ විදිහට අත් සම්පූර්ණයෙන්ම මම පොත් මෙතනින් ඉවත් කළා මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා මේ කැපුම යොදපු තැන ඒ කැපුම යොදපු තැනින් අපි දැන් පස් තියලා බඳින්න ඕනේ පස් කිව්වට මතු පිට පස් හෝ කොම්පෝස්ට් පොහොර වැලි කලවම් කරලා අරගෙන ගොනින්නත් පුළුවන් මේක ඒත් පැලවෙනවා නමුත් මතු පිට පස් මම හිතනවා මේකට වඩා සුදුසුයි කියලා වැඩි සමග කාබනික පස් මිශ්‍ර කරලා අරගෙන තියෙනවා. එම මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන මේ වගේ ගුලියක් වෙන විදිහට ඔයාලා හොඳට පදන් එන්න අනාගෙන මේ වගේ ගුලියක් විදිහට හදාගන්න. ඒ ගුලිය අපිට පුළුවන් මේ ඉටිකොලේ තියලා ඔයාලගේ අතහුරුනේ කියලා මම දන්නවා. ඒ නිසයි මම මේ කියන්නේ ඉටිකොලේ උඩ තියලම ගන්න කියලා. දැන් අපි කැපුම යොදපු තැනින් මේ ගුලිය මේ විදිහට කියලා හොඳින් ගලන්න මෙන්න මේ විදිහට මැටි ගුලිය මුලින් ඔයාලා වෙලාගෙන ඉන්න ඊට පස්සේ අපිට පුළුවන් මේක පිළිවෙලකට වෙලා ගන්න හැමෝටම මේක කරන්න බැරි නිසායි මම ඒ ක්‍රමයේ කිව්වේ මොකද හුඟා දෙනෙක්ට මේක මේ අත් බඳිනවා ලේසි වගේ පෙන්නට අතහුරු නැති නිසා ඒක කරන්න හරි අමාරුයි. ඔන්න දැන් අපි මෙටි ගුලිය සම්පූර්ණයෙන් වෙලා ගත්තා. මම දැන් මේක නැවත හිර වෙන්න මේ මේ විදිහට මුල සිට වෙලාගෙන යනවා ඉහළට. මේ ඇඟිලි තුඩු හොඳට ඔයාලට හුරු වෙනවා මේ වැඩේට. දවස් දෙකක් මේ විදිහට කළාම एक बार पुर्पन दिखने करना मारू मेन मे विधि अभी जलम अवसान कर हरी मे विधि गेटे अद्दाला मे विधि अत्ता तीयला तीयनवा स
සති 3ක් විතර තිබ්බහම මේකේ මුල් අදිනවා අපි මුල් ඇද්දට පස්සේ බලමු මේක බතුන් බඳුන් ගත කරන්න කොහොමද කියලා ඔයාලා මේ වගේ ගහක එක අත්තක් නෙමෙයි අතු දෙක තුනම බැඳලා තියන්න මොකද ඔයාලගේ අත හුරු නැහැනේ ඒ නිසා සමහරට පැලවෙන්නත් පුළුවන් පැලවෙන්නේ නැතුව තියෙන්නත් පුළුවන් ඒකේ විදිහටම තියෙන්නත් පුළුවන් ඒකෙන් හින්දා අතු තුනක්වත් අඩුම තරමේ බඳින්න අපි දැන් බලමු මේක තව සති 3කින් කොහොමද කියලා පැලවෙනවද කියලා හොඳයි ඔයාලා මේකෙන් යමක් ඉගෙන ගන්න යාළුවන්ට ෂෙයා කරන්න ගොඩක් ස්තුතියි ඔයාලා බලලා කිසිම කෙනෙකුගේ වීඩියෝ එකක් අන්ලයික් කරන්න එපා පව් එක ඒගොල්ලෝ හැමෝම මමත් එහෙමයි මේ වීඩියෝ කරන්න ඔයාලා වෙනුවෙන් මහන්සි වෙලා යම් කාලයක් මේකට කැප කරලා තමයි ඕගොල්ලෝ අන්ලයික් කරනවට වඩා හොඳයි මේ වීඩියෝ එක නොබලා ඉන්න එක පව් එහෙම කරන්න එපා ඉතින් ඔයාලා මේක බලලා යමක් ඉගෙන ගන්න ගොඩක් ස්තුතියි